ආරණත්‍ය කණ්ඩායම් වල සහභාගී වෙමින් පවත්වන්නට තිබුණු සය වාර්ෂික සංවත්සරික කඳවුරෙහි තුන්වන දිනය ඒ උදෑසන එළිය මේ ආකාරයෙන් ආරම්භ වෙනවා. මේ අවස්ථාව සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙවැනි ස්ථානයේ සමවෙහි රත්නපුර දිසා බාලදක්ෂ කොමසාරිස් ටීඑම් විජේරත්න මහත්මන් අයගමසේ රාහුල විද්‍යාලයේ බාලදක්ෂ සමූහය වෙනුවෙන් විද්‍යාලය වෙනුවෙන් එවැගේම කඳවුර වෙනුවෙන් මම මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයේ පැමිණි අප විද්‍යාලයේ සහාය බාලදක්ෂ නායකයෙකු වශයෙන් අවුරුදු 5කට ආසන්න කාලයක් අයගම සීරාවල මධ්‍ය මහාවිද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ ඉදිරි ගමනට විශාල දායකත්වයක් ලබා දුන් එම්.ඒ.ආර්. ප්‍රදීප් කුමාර් මහතා මේ අවස්ථාවේදී විද්‍යාලයේ බාලදක්ෂ සමූහය වෙනුවෙන් මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සමවෙනි සහභාගී වූ සහකාරී සහ කොමසාරිස්වරුන් බාලදක්ෂ නායක මහත්වරුන් ඒ වගේම බාලදක්ෂ දරුවන්ගේ දෙමාපියන් ඒ වගේම මාධ්‍යවේදී මහත්වරු ඒ වගේම කඳවුරු භූමියේ රැඳී සිටින මේ ආදරණීය දරුවන් මේ උදෑසන වේලියේ ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. ප්‍රධාන කොමසාරිස් ප්‍රධානය දිනාගනු ලබන්නේ අයගම ශ්‍රී රාහුල මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ සමූහයේ මලින්ද ලහිරුත් පතුරන බාලදක්ෂයා. සිලුත් කමිට කිරීමටත් සෑම කල්ලේම අනුකම්පාව කිරීමටත් බාලදක්ෂ නීතියට කීකරු වීමටත් මාගේ අමක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සාහය දීමට මා පොරොන්දු වෙමි. ඉතාමත්ම කාර්ය බහුල දවසක්. කටයුතු බොහොමයක්ම මුළු වෙලයි තින්නේ අද නිමා කරන්නට. මෙම විද්‍යාලයේ බාලදක්ෂ සමූහය පටන් අරගෙන වසර 6යි. මේ වසර 6 තුළ බාලදක්ෂ ව්‍යාපාරයේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා දරුවන්ට ඒ තුළින් යම්කිසි සේවයක් කර දීම සඳහා මේ විද්‍යාලයේ කෙරෙන වැඩ කටයුතු ඉතා විශාලයි. නොකඩවාම ඉතා ප්‍රශංසනීය මට්ටමින් විද්‍යාලයේ විදුහල්පතිවරුන් හිටපු සහ දැනට සිටින විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය දෙමාපියන් ගම්වාසීන් යන මේ සියලු දෙනාමත්
දිසාවේ අනෙකුත් බාලදක්ෂ නායකයින් බාලදක්ෂින් යන සියලු දෙනාමත් සහයෝගය කරන නිතරම ඉතාමත්ම විශිෂ්ට අන්න මේ බාලදක්ෂ කටයුතු කරන විද්‍යාලයක් තමයි ආයගම ශ්‍රී රාහුල විද්‍යාලය. මට මේ වෙලාවේදී කියන්න අවශ්‍යයි එහි නියාමකයා ප්‍රමුඛයා වශයෙන් කටයුතු කරන අපගේ බාලදක්ෂ නායක සහෝදර රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධාන වශයෙන් ඇති උද්‍යෝගය තමයි මේ දිනුවට හේතුව. පදක්කම් ක්‍රමයක් අපේ ව්‍යාපාර තුල තියෙනවා. බැඳුනට පස්සේ සමාජිකයෙක් කියලා කියනවා අපි. සමාජික පදක්කම ලැබුවට පස්සේ අර කියපු එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන කටයුතු වරින් වර කරමින් පියවරෙන් පියවර බාලදක්ෂයා ඉදිරියට යා යුතුයි. එහෙම ගියාට පස්සේ වරින් වර බාලදක්ෂින් ලැබෙන පදක්කම් මේ බාලදක්ෂ ඒක දන්නවා. පියවරෙන් පියවර මෙහෙම ගිහිල්ලා අවසානයේදී ලැබෙනවා බාලදක්ෂයට ලබන්න පුළුවන් ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය. ඒ පදක්කම කියන එක ඉතාම වටිනා පදක්කමක්. අද සාර්ථක දවසක් නිම කරන්න බලාපොරොත්තු වන්න ඒ අනුව ඔබ සියලු දෙනාගේම අනාගතයේ සාර්ථක වේවා. අද මෙතනට පැමිණි සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරමින් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ පතමින් මගේ වචන දෙක තුන මෙහි අවසන් කරනවා.
أبي أبي بوشى دارو هذا، أبي بوشى مالي هذا، ميرا تي أنا هذا، يلا ما تلاقينا يا أنتو
පුළුවන් ශක්තිය ධෛර්යය නෝදව රාහුල විදු පියස ලැබේවා කියන එක ආශිර්වාද කරමින් පොමණියට ඔබ සමන සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. رونو بيدي مايا دوت سينيري سانجيتي سابتاسري مدر رسا سوادي دلومي ابي دسوادة ابي مايا نكرمين ابي دنيانا بيانا نعيم بيدي كاري سيدة غيانا لانكابي جنا بيتما سانجيت كندايا بوناتر بيرموني سيدنا ابي بوراوي نعم روان بري ابي مايا سيدة كاري سانجيت بيدي كاري لكن هي سامية دينيس برموكا
We'll be right back.
විද්‍යාලය නියෝජනය කරමින් ඔබ වෙනුවෙන් ගීත ගයන්නේ කවිඳු සම්පත්. شاطرانغ لاكسان وبيجي رسوم ماتبل سنادي باتي برنس سمدي Yeah.
ඔබගේ උණුසුම් මත්පැල සන්නාදේ මැද ගයන්නට මෙරේල් දිසානායක මගේ සහෘදයාට
أنجلي ميترا بيترمسينغ برسانغ ويدكابي.